යන්නේ නැහැ. මට මොකද ඔයාට සුභාරංචියක් කියන්න තියෙනවා දීප. ආස දහන්න. තුනේ සුපර්ස්ටාර් වෙන්න කැමතිද? ඔව්. කැමති. ඊට වඩා ලස්සන එකක් කියන්නද? මේක සර්ප්‍රයිස් එකක් ප්‍රදීප්. අදීප ඔන්න ජූනියර් සුපර්ස්ටාර් වුණාට වඩා සුභාරංචියක් මේක. ලංකාවේ මනුස්සකම අතින් පොහසත් මිනිස්සු ගොඩාක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අදීපට අපිට වගේම මේ ලෝකෙ දකින්න අවස්ථාව දෙන්න. මං හිතනවා අදීප මූල්‍ය පිරිවැය දරන්න උන් සියලු දෙනාම සූදානම්. පෞද්ගලිකව මාත් දන්නවා හේෂාන්, අදීපගේ අම්මගෙන්, ඒ වගේම අදීපගේ පවුලේ අයගෙන් අපි ඒ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපිට මේ අදීපව පේනවා වගේ ලස්සනට බොහෝම ළඟ දවසක අදීපට අපිව පෙනේවි. ඒකට සියලුම පිරිවැය දරන්නේ ලංකාවේ සහ ලෝකේ මනුස්සකම අඳුරන අපේ මිනිස්සු. අදීප මං හිතනවා ජූනියර් සුපර්ස්ටාර් වුණාට වඩා ඇස් දෙක වාට වටිනවා කියලා. එහෙම නේද? අදීප එහෙම නේද? මම දන්නේ ඒක අදීපගේ අම්මාව ගෙනල්ලා තමයි අහන්න ඕනේ. අදීපගේ අම්මා ඉන්නවා නම් එන්න. මම දන්නේ අබි අම්මා කෙනෙක්ට මං හිතන්නේ ලැබන්න පුළුවන් සොඳුරුම ආරංචිය ඒක. අදීපව ගොඩාක් වාසනාවන්තයි. ජූනියර් සුපර්ස්ටාර් හින්දා ඔයාට ජීවිතේ කවදාකවත් ලැබෙච්ච නැති දෙයක් ලැබෙන්න යනවා. අපි දන්නේ ඒ දවස කවදද කියලා. හැබැයි අදීපගේ අම්මේ ඔයා ගොඩක් වාසනාවන්තයි. අදීපගේ අම්මා කියන්නේ මොකද්ද ජීවිතේ තියෙන බලාපොරොත්තුව අදීපගෙන්? අදේදී මට සිද්ධ වුණා. මොකද්ද? මට අදේදී සිද්ධ වුණා. මම හිතන්නේ ඊට වඩා තෑග්ගක් ඔබතුමියට ලැබෙන්න ඕනේ නැහැ ලයිෆ් එකේ. මේක තමයි ජූනියර් සුපර්ස්ටාර් වුණොත් අපිට ලැබෙන මූල්‍යම ත්‍යාගයක්. එහෙම නැත්නම් මම හිතන්නේ ඇත්තටම හේෂාන් පළවෙනියා වුණා කියලා අපිට මහා දෙයක් වෙන්නේ නැහැ. අපි මේ අන්තිම 24 දෙනාම මාර දක්ෂයි. හැබැයි අදීපට මුළු ලංකාවෙම ලෝකෙම ඉන්න ලංකාවේ මිනිස්සුන්ට ඒ දේ කරන්න පුළුවන් වුණා. ඒක තමයි අපි ලැබපු ලොකුම ජයග්‍රහණය. ජය වේවා අදීපගේ අම්මා. අපි හිතනවා ඒ පාරට අදීප වරන් යන අපිට උදව් කරයි කියලා. ගොඩක්ම බොහොම ස්තුතියි. මට ඊට චුට්ටක් අහන්න ඕනේ, මේ අදීප කියන නම දැම්මේ කවුද? අදීපගේ තාත්තා. අදීප කියන නමේ තේරුම දන්නවද? දන්නේ නැහැ නේද? මං කියන්නේ නැහැ තේරුම ඔයාගේ. පහන් ගොඩක් පත්තු වෙවි ඉස්සරහට. ඒකට උදව් කරන්න අපිට. හරිද? හොඳමයි මිස්. හරි. බොහොම ස්තුතියි. හරි.